මේ විශ්ව රන් කරන අඳුරු බලවේගයන් දෙකක් තියෙනවා ඩාර්ක් මැටර් ඩාර්ක් එනර්ජි අද කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඩාර්ක් මැටර් ගැන තනියම නෙවෙයි ට්‍රෙක් රැක් ෂෝ එකේ මගේ යාළුවා මලින්දත් එක්ක මලින්ද ට්‍රෙක් රැක් ෂෝ එකෙන් මීට කලින් කතා කරා මේ විශ්වය හැදිලා තියෙන ප්‍රධාන අංශුන් සහ ප්‍රධාන බලයන් ගැන. ඒ කියන්නේ එලිමන්ට් පාටිකල් සහ ෆන්ඩමෙන්ටල් ෆෝසස් ගැන. ඒ වගේම තමයි වීඩියෝ කතා පහුගිය මගේ වීඩියෝ එක බැලුවා නම් මතක ඇති මම කතා කරා ග්‍රැවිටේෂනල් ලෙන්සින් ගැන. මේ ග්‍රැවිටේෂනල් ලෙන්සින් කතා කරද්දී අපි කතා කරා ඒ මාර්ගයේ විද්‍යාඥයෝ හොයාගත්ත මේ මිසින් මැස් එකක්. මේ අද්භූත අපිට නොපෙනෙන බරක් මේ විශ්වය ඇස්සේ තියෙනවා කියලා. ඒ නිරීක්ෂණය වගේම තවත් ඉතා වැදගත් නිරීක්ෂණයක් විද්‍යාඥයෝ දැක්කා මේ මන්දාකිණිවල ඇතිවන භ්‍රමණ චලිතය මාර්ගයෙන්. කලකට ඉහත විද්‍යාඥයෝ මේ මන්දාකිණිවල කොයිතරම් බරක් තියෙන්න පුළුවන්ද සහ ඒ බර මාර්ගයෙන් මේ මන්දාකිණි අතුලට කොයිතරම් ග්‍රැවිටි එකක් ගුරුත්වාකර්ෂණ බලයක් ඇති කරන්න පුළුවන්ද කියලා ගණනය කිරීම මාර්ගයෙන් හොයාගත්තා. ගුරුත්වාකර්ෂණ බලය කේන්ද්‍රයට යද්දී ඉතාමත්ම වැඩි වටේ අගිස්සට වඩා. ඉතින් මේ ගුරුත්වාකර්ෂණ බලය කේන්ද්‍රයේ වැඩි නිසා ඒ කේන්ද්‍රයේ කිට්ටුවෙන් තියෙන ග්‍රහ පද්ධතියන් වලට ඉතාමත්ම වේගයෙන් කැරකෙන්න වෙනවා ඇතුළට ඇදීම වළක්වන්න. ඒ වගේම තමයි ග්‍රැවිටේෂනල් ෆෝස් එක වටේ තියෙන ග්‍රහ පද්ධතියන් වලට අඩුවෙන් ක්‍රියාත්මක වෙන නිසා ඒවා භ්‍රමණය වෙන්නේ ඉතාමත්ම අඩු වේගයකින් කේන්ද්‍රයේ කිට්ටුවෙන් තියෙන ග්‍රහ පද්ධතියන් වලට වඩා. යම් හේකින් මේ වටේ තියෙන ග්‍රහ පද්ධතීන් ඒ අදාළ වේගයට වඩා වැඩි වේගයකින් කැරකුණොත් මේ මන්දාකිණිවල තියෙන ග්‍රහ පද්ධතීන් ඈතට විසිරලා විහිදලා යන්න ඕනේ මොකද ග්‍රැවිටේෂනල් ෆෝස් එක මදි ඒ වේගය පවත්වා ගන්න. මේ ගණනය කිරීම මේ ආකාරයට තිබුණත් විද්‍යාඥයෝ පසුව ඇත්තටම නිරීක්ෂණය කරේ මීට හාත්පසින්ම වෙනස් දෙයක්. ඒගොල්ලන්ගේ නිරීක්ෂණ වලට අහු වුණා මේ කේන්ද්‍රය කිට්ටුවෙන් ඊටම අධික වේගයෙන් කැරකෙන ග්‍රහ පද්ධති වගේම කේන්ද්‍රයෙන් ඈත කොනේම තියෙන ග්‍රහ පද්ධතිනු ඉතාමත්ම වේගයෙන් මේ මන්දාකිණි වටා කැරකෙනවා කියලා. ඉතින් මේගොල්ලන්ට හරි ප්‍රහේලිකාවක් වුණා කොහොමද මේ කේන්ද්‍රයෙන් ඈත තියෙන ග්‍රහ පද්ධති මෙච්චර අධික වේගයකින් කැරකෙන්නේ කියලා. අනිවාර්යෙන් මේ වේගය මේක දරා ගන්න බෑ මේ ග්‍රහ පද්ධතියෙන් ගැලවිලා විසිවිලා යන්න ඕනේ මේක ඇස්සේ අද්භූත ග්‍රැවිටේෂනල් ෆෝස් එකක් නොතිබුණා නම්. ඉතින් ඒ අනුව විද්‍යාඥයෝ තීරණය කරා මේ මන්දාකිණි ඇස්සේ ලොකු ග්‍රැවිටේෂනල් ෆෝස් එකක් ඇති කරන්න පුළුවන් අද්භූත බරක් අඳුරු බලයක් තියෙන්න ඕනේ කියලා. ඉතින් මේ ග්‍රැවිටේෂනල් ලෙන්සින් මාර්ගයෙන් හොයාගනිපු අද්භූත බරත් මේ අසාමාන්‍ය භ්‍රමණ චලිතයේ මගින් හොයාගනිපු අද්භූත බරත් විද්‍යාඥයෝ මුලින් මේක හැඳින්වුවා මිසින් මැස් එක කියලා. පසුව මේක ඩාර්ක් මැටර් කියලා ගොඩක් ලොකුවට විද්‍යාව තුළ දැන් කතා වෙනවා. මේ අපි දකින විශ්වය තුළ මේ අපි දකින පදාර්ථයට වඩා ඉතාමත්ම විශාල වශයෙන් මේ ඩාර්ක් මැටර් මේ අඳුරු පදාර්ථය තියෙනවා කියලා විද්‍යාඥයෝ හොයාගත්තා. කොයිතරම් ප්‍රමාණයක් මේ ඩාර්ක් මැටර් මේ විශ්වය තුළ හැංගිලා තියෙන්න පුළුවන්ද? ඉතින් මේ විශ්වය පුරා හැංගිලා තියෙන අඳුරු පදාර්ථ අපිට ගණනය කරගන්න ඕන නම් මේ ගැලැක්සීස් වල තියෙන ස්කන්ධේ විවිධ ක්‍රම වලින් වෙන වෙනම මැනගන්න අපිට සිද්ධ වෙනවා. විද්‍යාඥයෝ මේකට මුලින්ම පාවිච්චි කරේ බ්‍රයිට්නස් මෙතඩ් එක. මේකෙදි කරන්නේ එකතරුවක තියෙන දීප්තියෙන් මේ ගැලැක්සියේ මුළු දීප්තිය බෙදලා තරු ගාන ගණනය කරගෙන ඒ ක්‍රමයට මේකේ ස්කන්ධේ මැනගන්නවා. හැබැයි මේක කියන තරම් සරල නෑ. මොකද මේ ගැලැක්සීස් තියෙන එක එක දුරවල් වලින්. ඒ වගේම මේ තරු වල ප්‍රමාණයත් එකිනෙකට එකක් වෙනස්. හැබැයි මේ තරුවල තියෙන දීප්තියකේ තියෙන ස්කන්ධ ප්‍රමාණයට අනුලෝමව සමානුපාතිකයි. ඉතින් මේ වේරියබල්ස් ඔක්කොම දාලා එක සමීකරණයක් හදලා මේ බ්‍රයිට්නස් මෙතඩ් එකෙන් පුළුවන් මේ ගැලැක්සියකේ තියෙන අපිට පේන්න තියෙන පදාර්ථවල ස්කන්ධය නිවැරදිව මැනගන්න. මේකට පාවිච්චි කරපු දෙවෙනි මෙතඩ් එකට කියන්නේ ඕබිටල් මෙතඩ් එක කියලා. මේකෙදි කරන්නේ ගැලැක්සියක ටිකක් ඈතින් තියෙන තරුවක කක්ෂගත වෙලා තියෙන වේගය හොයාගන්න ඩොප්ලර් ඉෆෙක්ට් එකෙන්. ඊළඟට ඒ වේගයෙන් මේකට කක්ෂගත වෙන්න කොයිතරම් ගුරුත්වාකර්ෂණයක් තියෙන ඕනද කියලා හොයාගන්නවා. අන්තිමටම අපිට හොයාගන්න පුළුවන් මේ වගේ ගුරුත්වාකර්ෂණ නිර්මාණය වෙන්න නම් කොයිතරම් පදාර්ථ ප්‍රමාණයක් මේ ගැලැක්සිය ඇතුලේ තියෙන්න ඕනද කියලා. මේ ක්‍රමයට අපිට පේන පදාර්ථ වගේම අඳුරු පදාර්ථත් අහු වෙනවා. ඉතින් මේ ක්‍රමෙන් අපිට පුළුවන් මේ ගැලැක්සියේ තියෙන සම්පූර්ණ ස්කන්ධය මැනගන්න. ඉතින් විද්‍යාඥයෝ මේ විදිහට ගැලැක්සි 100,000 ගණනක ස්කන්ධය මැනලා බැලුවා මේ ක්‍රම දෙකටම. හැමතිස්සෙම බ්‍රයිට්නස් මෙතඩ් එකෙන් ආපු උත්තරයට වඩා 5 ගුණයක් විතර වැඩි ඕබිටල් මෙතඩ් එකෙන් ආපු උත්තරේ. ඒ කියන්නේ මේ ගැලැක්සිස් හැම එකක්ම ඇතුලේ සාමාන්‍ය පදාර්ථ වගේ 5 ගුණයක් විතර අඳුරු පදාර්ථ තියෙනවා.
මුළු විශ්වයම ගත්තොත් එහෙනම් විශ්වෙන් 105ක් තියෙන සාමාන්‍ය පදාර්ථ 126ක් විතර තියෙන අඳුරු පදාර්ථ ඉතුරු 69ම තියෙන අඳුරු ශක්තිය. අපි දන්නවා මේ විශ්වය නිර්මාණය වෙලා තියෙන ක්වාර්ක් වර්ග 6කින්, ලෙප්ටෝන් වර්ග 6කින්, ගේජ් බෝසෝන් වර්ග 4කින් සහ හිග්ස් බෝසෝන් වලින්. එතකොට මේ අඳුරු පදාර්ථේ නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම මේක නිර්මාණය වෙලා ඇත්තේ මෙච්චරකල් අපි දැනන් හිටපු නැති අලුත්ම අංශුවකින් වෙන්නේ නැති. ඉතින් මේ හින්දාම ලෝකෙ පුරා විද්‍යාඥයෝ සෑහෙන උත්සාහ කරා මේ අඳුරු පදාර්ථ ගැන සෑහෙන අධ්‍යයනය කරන්න. ඉතින් මේ පරීක්ෂණවල ප්‍රතිඵල විදිහට මේ අඳුරු පදාර්ථය ගැන යම් යම් දේවල් අවබෝධ කරගන්න අපිට පුළුවන් වුණා. මේකේ ප්‍රධාන කොටස් වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි බැරියෝනික් ඩාර්ක් මැටර්. බැරියෝනික් ඩාර්ක් මැටර් හැදිලා තියෙන්නේ සාමාන්‍ය පදාර්ථයන්ගෙම තමයි. හැබැයි මේ අංශුන් අතර තියෙන විද්‍යුත් චුම්බක බලය නොගිනිය හැකි තරම් කුඩයි. මේ වගේ වස්තුන් විශ්වය පුරා තැන් තැන් වල පැතිරලා තියෙනවා. මේවට කියන්නේ මැසිව් කම්පැක්ට් හේලෝ ඔබ්ජෙක්ට්ස් එහෙම නැත්නම් මාෂෝස් කියලා. දෙවනි වර්ගය තමයි නන් බැරියෝනික් ඩාර්ක් මැටර්. මේව හැදිලා තියෙන්නේ සාමාන්‍ය පදාර්ථ හැදිලා තියෙන ක්වාර්ක් වලින් නෙමෙයි වෙන අංශුන් වර්ගයකින්. මේව කොටස් තුනකට බෙදලා වෙන් කරලා තියෙනවා. පළවෙනි වර්ගය තමයි කෝල්ඩ් ඩාර්ක් මැටර්, දෙවනි වර්ගය තමයි වෝම් ඩාර්ක් මැටර්, අන්තිම වර්ගය තමයි හොට් ඩාර්ක් මැටර්. කෝල් ඩාර්ක් මැටර් ගැන කතා කරොත් එහෙනම් විද්‍යාඥයෝ විශ්වාස කරන විදිහට මේව හැදිලා තියෙන්නේ වීක්ලි ඉන්ටරැක්ටිව් මැසිව් පාටිකල් එහෙම නැත්නම් විම්ස් කියලා කියන පාටිකල් වර්ගයකින්. අන්තිමටම අපි කතා කරපු කෝල් ඩාර්ක් මැටර් හැදිලා තියෙන්නේ මැසිව් නියුට්‍රිනෝස් කියලා අංශු වර්ගයකින්. හැබැයි මේ වෙනකන් කිසිම විද්‍යාඥයෙක්ට බැරි වෙලා තියෙනවා මේ අංශු පවතිනවා කියන එක විද්‍යාත්මක පරීක්ෂණයකින් ඔප්පු කරලා පෙන්නන්න. මේ හැම දෙයක්ම අතරේ ඩාර්ක් මැටර් ගැන හරිම වෙනස් ජාතියක අදහසකුත් අපිට අහන්න හම්බ වෙනවා. ස්ට්‍රින්ග් තියරිස්ලා විශ්වාස කරන මේ ගුරුත්වාකර්ෂණය අපේ ඩිමෙන්ෂන් එකෙන් එලියට ගිහිල්ලා එක්ස්ට්‍රා ඩිමෙන්ෂන් වලටත් ලීක් වෙනවා කියන එක. ඔය ඉන්ටර්ස්ටෙලර් මූවි එක බලුවනම් මේ මූවි එකේ මේ ගැන සෑහෙන කතා කරනවා. සම්පත් කලින් වීඩියෝ කතා එපිසෝඩ් එකකුත් මේ ගැන සෑහෙන සවිස්තරාත්මකව කතා කරලා තිබුණා. මේ අදහසෙන් කියවෙන විදිහට මේ ඩාර්ක් මැටර් විදිහට අපිට පේන්නේ එක්ස්ට්‍රා ඩිමෙන්ෂන් එක තියෙන මැටර් වලින් ඇතිවෙන ගුරුත්වාකර්ෂණය අපේ ඩිමෙන්ෂන් එකට ලීක් වෙනවා. ඒ හින්දා තමයි කිසිම විදිහකින් අපිට මේව නිරීක්ෂණය කරන්න බැරි. හැබැයි මේවේ ගුරුත්වාකර්ෂණය විතරක් අපිට දැනෙන්නේ. ඒ වගේම මේක අනිත් පැත්තට වෙන්නත් පුළුවන්. අපේ ඩිමෙන්ෂන් එකේ තියෙන මැටර් වලින් හැදෙන ගුරුත්වාකර්ෂණය එක්ස්ට්‍රා ඩිමෙන්ෂන් එකට ලීක් වෙලා ඒ එක්ස්ට්‍රා ඩිමෙන්ෂන් එකකින් ඒලියන් කෙනෙක්ට ඒක ඩාර්ක් මැටර් වගේ පේන්නත් පුළුවන්. මේ ඩාර්ක් මැටර් ගැන මේ වගේ ඉන්ටරෙස්ටිං අයිඩියාස් ගොඩක් තිබුණාට කිසිම විද්‍යාඥයෙකුට තාම බැරි වෙලා තියෙන මේ එක ක්‍රමයක්වත් විද්‍යාත්මක පරීක්ෂණකින් ඔප්පු කරලා පෙන්නන්න. අද වෙනකොටත් මේ ඩාර්ක් මැටර් තියෙනවා කියලා අපිට ඔප්පු කරලා පෙන්නන්න තියෙන එකම ක්‍රමය මේ ස්ට්‍රෝං ග්‍රැවිටේෂනල් ලෙන්සින්, ඒ වගේ මේ ගැලැක්සීස් වල ඈත තියෙන තරු වල අධික වේගය වගේ නිරීක්ෂණ සාධක විතරයි. ඉතින් ඔන්නෝක තමයි සරලව ඩාර්ක් මැටර් වල කතන්දර. ඉතින් මේට වඩා ගොඩක් කරුණු අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම තමයි අපි අద్భుත ඩාර්ක් එනර්ජි එක ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මෙච්චර කලක් මගේ යාළුවාගේ ට්‍රෙක් ට්‍රැක් ෂෝ එකත් එක්ක එකතුුනේ නැත්නම් මෙතන ක්ලික් කරලා එකතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වීඩියෝ කතා එක්ක එකතුුනේ නැත්නම් එකතු වෙන්නේ ඉස්සරහට හුඟක් වැදගත් විද්‍යාත්මක තොරතුරු ඔගලන්ට සරලව අරන් එන්න තමයි අපේ අදහස. එහෙමනම් බොහොම සුතිර මෙච්චර කලක් මාත් එක්ක ඉන්නවා නම් මම සම්පත් වීඩියෝ කතාවට